සතර සරණා තුනා ගිලෙන්නේ මොකද සරණා කියන්නේ සරණා කියන්නේ ගමන් කරනවා පරිහරණය ගමන් කරනවා එහෙනම් නිවුදේ සර නපනෙහි සරණ වෙන සර නපනෝ එහෙනම් සර නැතිව උදේහා යනවන යම් කිසි බුද්ධලේ ඒකෙනා ඒ කාන්තෙම බුදුන්ගේ සරණ යන්නේ ඒක මේ සංසාරේ පරිගැනීම නවත්තනවා නම් කියන්නේ ඒක නපන්න යනවා නම් කියන්නේ ඒක නා ඒ කාන්තෙම බුදුන්ගේ සරණ යන්නේ ඒක නා ඒ කාන්තෙම ධර්ම සරණ යන්නේ ඒක නා ඒ කාන්තෙම සංඝරත්නයේ සරණ යන්නේ ඔන්න ඒ කාන්තිකයි ජීවිතේ වෙන්නෝ එහෙනම් සරණ නැතිව උදේසා යාම තමයි සරණේ කියලා කියන්නේ නේද වතන ටිකක් නෙමෙයි අද ඔක්කොම සංගන්නේ වතන ටික බුද්ධං කරණං ගත්තාම ඒක අමොතක් කියන නින්දු වලට बहुत උත්තර ලහනික බෞද්ධ වේලා හරියන්නේ නැහැ නේද? ඒකයි මම කියන්නේ අපි අභිමානයන් වහන්සේලා ධර්ම දානි. උන්වහන්සේලා ධර්මයේ දානවා සප්පරා. ඒනම් මේ ප්‍රයෝජනය ගන්න විදිහක්. උන්වහන්සේලා අන්තිමට කරන්නේ මොකද්ද? සම්විද්‍යාව ඒකයි. පිළිත්තියක් කියන එකයි විතර. උන්වහන්සේලා බලාගෙන ඉන්න ඔබට දහසේ දෙනවා. නමුත් කවුරුත් ගන්න ලෑස්තියි. ඇයි? උත්තර ලහනික නාමක බෞද්ධ කෙනා කිව්වේ. එහෙම කරගන්න එපා. හරියට මේ ධර්මයේ තේරුම් ගන්න. මේ ධර්මයේ තේරුම් අරගෙන ජීවිතේ බුදුන් සාමිය. अन्य इलाकों में नियम बहुत थे इलाकों में अपावंत रहते हैं बहुत से अपावंत रहते हैं तूने जन्म अभियान ना खाओ तो उपाय नहीं दिया निकले जन्म अभियान ना खाओ तो उपाय नहीं दिया निकले जन्म का लंबा अभियान ना करो उपाय नहीं दिया वाते हैं वाते इसमें टेल नहीं दिए कोई लोग टेल नहीं लंबा उपाय උපාසිකා මාතාවට විවාහ කරලා දෙවියන්. අද කවුරු නැගලා ඉන්නේ? අවුරුදු 60ක් විතර ගිය ආදේ නැරි. ඒක නිසා ඒකට ගහනව නමක් මොකක්ද කියලාද? උපාසක මහතා. දැන් කරුණේ කියන මරිදේලාව ගහලා තියෙන දෙකද? කරුණේ කරිදේලාව කියන ගහලා තියෙන දෙකද නේද උපාසක මහතා? නෑ නෑ. බලෙන් නැගිටලා ඉන්න ගහයි. මට උපාසක ඉන්නවද කොළඹද? ගහන්න ඕන. කරුණ මහතා. उपाधि මෙහෙම පාත්තම් දෙන්නේ එපා සාහතුරාගල කරන තීරතොල් උපාසක කියන තනතුර තියෙනනි මහ ශ්‍රේෂ්ඨ තනතුර සත්‍ය දේවියන්ගේ තනතුරක් එහාගේ තනතුරක් උපාසක කියලා අපේ කටි උපාසක කියන ළමං ගන්නද අවදාහ ඔබන මහ ශ්‍රේෂ්ඨයෙක් කියන්නේ නැතයි මහත්තේ කොහොමද මහත්තේ මහත්තේ කියන්නේ මොකක්ද මහත්තේ අයි ලොකෝට අල්ලගත්තේ මහත්තේ ලොකෝ නාලගත්තා මහත්යද? තමයි මහත්ය කියන්නේ කාද? එක රාලි ටිකක් තියෙන. එක බලමු කම් කාර්යයක් තියෙන. එක පිටක් ඉන්නවානේ. ඕලා මහත්ය. මහත්ය. අත්ත කියලා කියන්නේ මොකක්ද? තමන් කියන්නේ. එහෙනම් අත්ත කරගන්න. තමන්ට ලොකු කරගන්න ඕකද? ඉදාලවන්නේ මහා ගොඩක් ගහගත්තට පස්සේ ඒක මහත්ය තමයි. එහෙනම් මහත්ය කියනවා මෙලේ කියන මේ ලෝකෙදී දෙහෙතනවා. උපාදක මහත්ය. නැත්නම් උපාදක තුමා කියලා නම අන්නේ උපාසක තුමා කියන එක දාගන්න තමයි. එහෙනම් අය උපාසක කියන වචනේ තමයි මේ උපාසක කියලා කියන්නේ. උපාසක. ආසක කියලා කියන්නේ ඇතුළු කරන. උපා කියලා කියන්නේ ආසන්නේ. එහෙනම් උපාසක කියලා කියන්නේ ආසන්නේ ඇතුළු කරන්න. ආසන්නේ ඇතුළු කරන්නාට කියනවා පිළිවෙලින් උපාසක කියන්නේ. කාම ආසන්නේ ඇතුළු කරන්න. ත්‍රිවිධ රත්නයේ ආසන්නේ ඇතුළු කරන්න. ත්‍රිවිධ රාත්‍රියේ ආසන්නයේ අසුර කරන්නාට කියනවා උපාසක කියලා අසුර කරන්නියට කියනවා උපාසිකා කියලා. නමුත් ත්‍රිවිධ රාත්‍රියේ අසුර කරනවා කියන්නේ මොකක්ද?
ආරම්භ කරගත්ත නම කොහෙම නම් දෙන්නේ මේ පාපාතෝ